දිවිනපුර විභාග මධ්‍යස්ථාන 3527 දී විභාගයේ පැවැත්වෙනවා. අයදුම් කරුවන් 452,979 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් 387,648 දෙනෙකු පාසල් අයදුම් කරුවන්. පෞද්ගලික අයදුම් කරුවන් 65,331 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටිනවා. පදුක්ක එලිමහන් සිරකඳවුරේ සුනීත විද්‍යාලයේ ඉගෙනුම ලබන රැඳවුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථානයක්ද පිහිටුවා තිබෙනවා. එහි රැඳවුවන් 8 දෙනෙකු විභාගයට පෙනී සිටියා. බඩකලපුව තරිෂණම් අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ද සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටියා. එම විද්‍යාලයේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයේදී එම සිසුන් විභාගයට මුහුණ දෙනවා. ඊට අමතරව මහර්ගම අපේක්ෂා රෝහල ඇතුළු තවත් ස්ථාන කිහිපයක විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගයේ අවසන් වුණාට පසුව අපිට ඇගීම් ක්‍රියාවලිය තියෙනවා, පිළිතුරුපත් ඇගීම. ඒ ඇගීම් ක්‍රියාවලිය සඳහා අපිට අවශ්‍ය වෙනවා පරීක්ෂකවරු 35,000ක් පමණ. ඒ කටයුතු අධ්‍යයන දෙකක් යටතේ සිදු කරන්න තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ. පළවෙනි අධ්‍යයන සඳහා අපි ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන විෂයන්වල ඇගීම් කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමස්ත ක්‍රියාවලියට අපිට මාස 4ක විතර කාලයක් ගත වෙනවා. ඒ අනුව අපි හිතනවා සැප්තැම්බර් මාසය තුල අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් කියලා. බෙතර උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පිටිපන පැවති උත්සවයකදී අදහස් දැක්වුවා. සාමාන්‍ය පෙළ ඉවර වෙලා සති දෙකක් ඇතුළත අපි ජූනි මාසේ මුල් සතියේ ඒ ළමයින්ට උසස් පෙළ පටන් ගන්නවා. ප්‍රතිඵල එන්න කලින් පටන් ගන්නවා. උසස් පෙළ නැති පාසල ළමයි අනිත් උසස් පෙළ තියෙනවට අනුයුක්ත කරනවා. ඉස්සර සාමාන්‍ය පෙළ ඉවරෙච්ච ගමන් උසස් පෙළ ළමයින්ට පටන් ගත්තා. ප්‍රතිඵල එනකන් හිටියේ නැහැ මේ දැන් තමයි ඒක. දැන් අපි විශේෂයෙන්ම ওই කොවිඩ් දහනම නිසා පාසල් වැහුණු කාලෙයි විභාග ප්‍රමාද වීමයි වළක්වන්න නම් දැන් මාස 4ක් ඉස්සරහට එනවා මෙතන ඉන්නේ. එතන මේ ළමයින්ට පුළුවන් හරියට ලැබෙන අවුරුදු ඊළඟ අවුරුද්ද අගෝස්තු මාසේ ලෙවල් කරන්න. මේ අවුරුද්දේ සාමාන්‍ය පරිදි දැන් පස්සේ විභාග ටික තියාගෙන යනවාද? ඔව් සාමාන්‍ය විදිහට යනවනේ. දැන් අපි උසස් පෙළ අරන් නොවැම්බර් මාසෙට සාමාන්‍ය පෙළත් තව ඉස්සරහට ගන්නවා. ඊළඟට ඊළඟ අවුරුද්ද වෙනකොට උසස් පෙළ අගෝස්තු මාසේ, සාමාන්‍ය පෙළ දෙසැම්බර් මාසේ.